අද දවසේදී අපි ඔන්දේ ප්‍රෝග්‍රෑම් එකයිලා කතා කරමින් ඉන්නේ සුලේහා බ්‍රයිඩල්ස් ඇන් ඇකඩමි එකේ අලුත්ම ශාඛාවේ ග්‍රෑන්ඩ් ඕපනින් එකේ විස්තර. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක ඉන්න අද දවසේ විශේෂම පුද්ගල ඒ තමයි සුලේහා බ්‍රයිඩල්ස් ඇන් ඇකඩමි එකේ අධිපතිනිය සුලේහා යූසුෆ් මහත්මිය මාත් එක්ක කතා කරන්න. මුලින්ම ආයිබෝන් අපේ කතාබහට ආයිබෝන් කියලා කියනවා. සුබලුත් අවුරුද්ද. එසේම වේවා. ඔයාටත් සුබලුත් අවුරුද්ද. ඉතින් අද දවසේදී මම මෙහෙම පටන් ගන්නවා අපේ කතාබහ. රූපලාවන්‍ය කියන්නේ කලාවක්. ඒක හැමෝටම කරන්න බෑ. අවුරුදු 10ක් තිස්සේ ඔබ මේ ශාස්ත්‍රයේ ලොකු ගමනක් කරලා තිනවද දවසේ. මේ ආපු ගමන ගැන අපි ටිකක් කතා කරමු. මේකේ ලොකු අභියෝග තියෙන ඇති, සුන්දර තැන් තියෙන ඇති. මම කැමතියි මුලින්ම ඒ ගැන වගෙන් දැනගන්න. මෙහිමයි දැන් අවුරුදු 10ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඉතින් මම මුලදී මේක ස්ටාර්ට් කරනකොට මගේ ඇකඩමික් ස්ටාර්ට් කරද්දි ඉතින් ගොඩක් ප්‍රශ්න වලට මූණ දුන්නා. ඒත් ඉතින් මම අද ඉන්න මේ දවස මට ගොඩක් සතුටුයි. හේතුව මගේ ළඟ ඉඳගෙන උදව් කරපු මගේ හස්බන්ඩ් නිසා තමයි මම අද මේ තැන මෙතන ඉන්නේ. මෙයා තමයි හැමදේම බලලා මෙච්චර ලස්සනට මේක වෙන්න ඕනි කියලා කිසිම තැනක අඩුපාඩුවක් නැතුව ලස්සනට තියෙන්න ඕනි කියලා හැමදේම බලලා ඇරේන්ජ් කරලා කළේ මගේ හස්බන්ඩ් තමයි. ඉතින් මට ගොඩක් සතුටුයි මේ අවුරුදු 10 තුලදී මෙච්චර ලොකු ගමනක් මට එන්න පුළුවන් වුණ එක ගැන. අනිවාර්යයෙන්ම. ඉතින් අපිට කිව්ව සපෝට් එක ගොඩක් හම්බුනේ හස්බන්ඩ් ගෙන් කියලා. මම ඔයාගෙනත් කැමති දැනගන්න. කොහොමද අපි එකටම ඔයාව හඳුනලා දෙමු අපේ ප්‍රේක්ෂකයන්ට. මම යූසුෆ්. මේ මම මගේ බිස්නස් එක කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ, මොඩර්න් සිවිල් කන්ස්ට්‍රක්ෂන්. ඉතින් ඒ නිසාම තමයි මම හිතනවා අද මම මේ හොඳ ඉන්ටීරියර් ඩිසයින් එකක් දකින්නේ ඔයාගේ අයිඩියාස් වලට යනවා නේද එතකොට. ඔව්. ඉතින් ඒක ඔක්කොම මගේ ඩිසයින් එකම මම බල්ලා අපිම හිතලා අපිම මේ කරලා කරපු ඩිසයින් ටික මේ ටික ඔක්කොම. ඉතින් ඒ වගේම අද දවසේ දැන් මෙයා කිව්වා ඔයාගේ ලොකු සපෝට් එකක් ලැබුණා මේ අවුරුද්ද 10 මේ ගමන එන්න කියලා. ඒ හැම බලාපොරොත්තුවක්ම මල්පර දරන අවස්ථාවද. අපි අද ඔයාලගේ තැනට වෙලා තිනවා හරිම ලස්සන වැඩක් අද ආරම්භ වෙන්නේ. ඉතින් තමන්ගේ බිරිඳ ගැන මේ ලදන ආඩම්බරය අපි වචන කරමු. ඉතින් එයාගේ ආසාව තමයි මේ සැලුනේ ඇකඩමික් එකක් කරලා මේ බ්‍රයිඩල් සෙන්ටර් එකක් කරලා ඉදිරියට යන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඉතින් මම මගේ උපයෝගව මන් දීලා තිනවා. මේ ඕකේ. ඉතින් ඒක එයාගේ දක්ෂතාව පෙන්නලා හරියට වැඩේ කරගෙන යනවා ඉතින්. අනිවාර්යෙන්ම හස්බන්ඩ් වගේම මම කැමති සුලේහා මාත්මිය දැනගන්න. හස්බන්ඩ් වගේම මේක පිටිපස්සෙන් නම් මේ ගමන අවුරුද්දහය ගමනවට එන්න උදව් කරපු අය කවුද ඉන්නේ? ඔයාලගේ ගුරුවරු ඉන්නෝ නම් ඔයාගේ වගේ. අයි මතක් කරු පිටිපස්සෙන් නෑ ඔයාලට මේ වෙන්නේ. මගේ මේ ගමනට උදව් කරපු අය ඇතරම මේ මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ස්ටාෆ් එක. මේ ඇකඩමි මේ අලුත් තැන මෙච්චර ලස්සන කරගන්න මගේ ස්ටාෆ් එකේ 3 දෙනෙක් ඉන්නවා. ශිහානා, ශහානා, එතකොට සමීරා. ওই 3 දෙනා මාර සපෝට් එකක් දුන්නා. ඒ 3 දෙනාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම චන්දිමාල් ජයසිංහ ගැන කියන්න ඕනේ. එයත් ගොඩාක් සපෝට් කරනවා මගේ ගමන ඉස්සරහට යන්න. මගේ ළඟ ඉන්න මගේ අසල්වාසීන්, මගේ ක්ලාස් එකේ මගේ ස්ටුඩන්ට්ස්ලා ගැන කතා කරන්න ඕනේ. එයාල නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. ඒ වගේම මාව ට්‍රස්ට් කරලා මගේ ආයතනයේ ඉන්න ක්ලයන්ට්ස්ලා ඒ අයවත් මතක් කිරීමක් කරන්න ඕනේ. එයාල නිසා තමයි මගේ ආයතනය මෙච්චර දියුණු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ඔයා සාර්ථකව පවත්වාගෙන අවුරුදු ගානක ඉඳන් සුලේහා බ්‍රයිඩල් ඇන් ඇකඩමි. අපි අනිවාර්යෙන් මේලා මතක් කරමු ඇකඩමි එකේ විස්තර. ඇකඩමි ගැන මොකද සමහර විට මේලා අපේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඇති රූපලාවන් ශේෂ්ඨට එන්න ආසාවකින් ආදුණිකයෝ. කොහොමද දෙන්නේ ඔයාව දකින්නට මමත් කවදාද මේ වගේ තැනකට යනවා කියන අය මේලා අපිත් ඒ බලාගෙන ඇති channel සීගේ. ඉතින් ඒ හින්දා මම කැමති දැනගන්න ඇකඩමි එකේ විස්තර ටිකක් ඔයාගෙන්ම. මගේ ඇකඩමි එක ගවර්න්මන්ට් එක හරහා ලියාපදිංචි වුණ ආයතනයක්. ඒතකොට මම නිකුත් කරන සර්ටිෆිකේට් එක ගවර්න්මන්ට් සර්ටිෆිකේට් එකක්, NVQ ලෙවල් 4 කියන සර්ටිෆිකේට් එක තමයි ඉෂු කරන්නේ. ඇත්තටම NVQ ලෙවල් 4 කියන සර්ටිෆිකේට් එක ගැන සමහර අය තාම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සර්ටිෆිකේට් එක ඕනේ මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉස්සරහට යනවා නම් NVQ අනිවාර්යයි. ඉතින් මේ NVQ සහතිකය ලබා ගන්න අපේ ආයතනයෙන් හැකියාව තියෙනවා. මාස 6ක කෝසස් එකක් තමයි තියෙන්නේ. බ්‍රයිඩල් රිසර් NVQ ලෙවල් 4, හෙයා ඇන් බියුටි කියන එකත් අපි දැන් මේ අවුරුද්දේ ස්ටාර්ට් කරන්න තමයි ඉන්නේ. ඉතින් හරි විදියට ඉගෙන ගන්න. මගේ ඇකඩමිකේ තියෙනවා හැම ළමයෙකුටම ට්‍රේනින් පීරියඩ් එක වැඩි. එතකොට ඒක නිසා මගේ ළඟ ඉගෙන ගන්න යන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම බෙස්ට් එකට අවුට් වෙනවා. හේතුව
මමම කියන්න ඕනේ ඒක බලාගන්න පුළුවන්. ඇත්තටම මට සතුටුයි මගේ ස්ටුඩන්ට්ස්ලා මට වඩා ලස්සනට පර්ෆෙක්ට්ලි අද මේ වෙද්දි වැඩ ටික කරගෙන යනවා. සැලොන්ස් ඕපන් කරලා ලස්සනට වැඩ ටික කරගෙන යනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි ඒ දිහා බලනකොට. අනිවාර්යයෙන්ම එහෙනම් අපි මතක් කරමු කොහොමද ඔයාගේ ඇකඩමිකට එයාලා සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි මට මුලින් ආරංචි වුණා විදේශ ගත වන අයට විශේෂ විදිහට ඉන්ඩිවිජුවල් ක්ලාස් උනත් ගන්න පුළුවන් කියලා. මට අන්ජලි අපි ඒකට මේල මතක් කරමු බලගෙන ඇයට. ඔව් මෙහෙමයි. ඉන්ඩිවිජුවල් ගොඩාක් මේ දුර පළාත්වල වවුනියාව කිලිනොච්චි ඒ වගේ පැතිවල ලේඩිස්ලා මට කතා කරනවා. එයාලට විදේශගත වීම සඳහා සතියෙන් දෙකෙන් එහෙම ක්ලාසස් කරගන්න. ඉතින් ඉන්ඩිවිජුවල් ක්ලාසස් උත් මා හරහා කරගන්න පුළුවන්. ෂෝට් කෝසස්ත් තියෙනවා, ඒවත් කරගන්න පුළුවන්. ඇකඩමියකට ඇවිල්ලා කතා කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් කෝස් එක ෂෝට් වුණාට ඇත්තටම අපි ටයිම් එක ටිකක් වැඩි කරලා අපි යාලට ලෙසන් එක කවර් කරන එක තමයි කරන්නේ. අනිවාර්යෙන්. එහෙනම් අපි බලන් ඉන්න අයට ආසාවෙන් ඉන්නවන රූපලාවන ශිෂ්‍යට එන්න. ඔන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඔයාලට එකතු වෙන්න පුළුවන් හැමදේම ඉරගන්න සුලේහා බ්‍රයිඩල්ස් ඇකඩමිය ආයතනයත් එක්ක. එහෙනම් මේ සම්බන්ධ වෙන විදිහ අවසාන වශයෙන් අපි මතක් කරමු. කොහොමද ඔයාලව කන්ටැක්ට් කරගන්න? ඔයාලගේ පේජස් හරහාද කොහොමද අපි ගැන මතක් කරමු? අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ඉන්ස්ටග්‍රෑම්, එතකොට ෆේස්බුක් සුලේහා බ්‍රයිඩල්ස් කියලා පේජස් තියෙනවා. අනිතික මගේ ෆෝන් නම්බර්ස් 077-44-00509. ඒ නම්බර එක හරහා කතා කරලත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ආයතනයට. එහෙනම් ඒ සුභාරංචියත් සමගින්ම 2023 අලුත් අවුරුද්දේ මේ පාතපපු අලුත්ම වැඩේට දිනෙන් දිනට පත් වෙන්න කියලා channel C අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේලා මම කැමති දැනගන්න මේ අලුතෙන් ඕපන් කරපු බ්‍රාන්ච් එකේ ඔයා එන ක්ලයන්ට්ස්ලට ඔයාගේ මොනවද තියෙන මෙතන opportunities facilities අපි ගැන මෙලා මතක් කරමු අනිවාර්යෙන්. අපේ දැන් අලුතෙන් පටන් ගත්ත ආයතනයේ ඔයාලා බලාපොරොත්තු වෙන සියලුම සේවාවන් අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හෙයා පැත්තේ ගත්තොත් හෙයා ට්‍රීට්මන්ට් ඔක්කොම, එතකොට බියුටි පැත්තෙන් ගත්තොත් සියලුම දේ, නේල් ආර්ට්ස්, නේල් එතකොට ෆේෂියල්ස්, මැනිකියුර්, ප්‍රෙඩිකියුර් සියලුම දේ අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හෙයා කලර්ස්, හෙයා ස්ට්‍රේටින් ඒ හැම දෙයක්ම. ඔයාලගේ ජීවිතයේ සුන්දරම දවස ලස්සන කරගන්න පුළුවන් මේ විදිහට එකතු වුණොත් සුලේහා බ්‍රයිඩල්ස් ඇකඩමියකත් එක්ක. ඉතින් එහෙනම් කොහොමත් මිස්සෝසි මේ කාර්යබහුලයා කතරට අපිත් එක්ක 2023 අලුත් අවුරුද්දේ පටන් ගත්ත මේ වැඩේ දිනෙන් දිනට පත් වෙන්න සාර්ථක වෙන්න කියලා ඔය දෙන්නට channel C අපි wish කරනවා. Thank you.